මෙරට බෞද්ධ සංස්කෘතියේ වැදගත්ම පොහොයක් ලෙස සැලකෙන පොසොන් පුන් පොහෝ දිනය නිමිති කරගනිමින් දිවයින පුරා වෙහෙර විහාරස්ථාන ආශ්‍රිත සංවිධානය කර තිබුණා. මෙලෙස පොසොන් පොහොය වෙනුවෙන් වන්දනාපාන කටයුතු සඳහා විශාල පිරිසක් අද අනුරාධපුර පූජා නගරයේ වෙත පැමිණ සිටි අතර මිහින්තලේ රුවන්වැලි මහසෑය සහ ශ්‍රී මහා බෝධීන් වහන්සේ ඇතුළු පූජනීය ස්ථාන සදහවතුන්ගෙන් පිරී තිබුණේ මෙලෙසින්. එමෙන්ම දිවයිනේ අනිකුත් වෙහෙර විහාරස්ථාන ආශ්‍රිතව අද පැවති තත්වයයි මේ. පොසොන් පොහොය නිමිති කරගනිමින් කාන්තාවන් ඇතුළු සිරකරුවන් 440 දෙනෙකු රාජ්‍ය සමාව යටතේ නිදහස් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගනු ලැබුවා. ඒ අනුව පිරිමි සිරකරුවන් 434ක් සහ කාන්තා රැඳවියන් 6 දෙනෙකු වෙත අද දිනේ මෙලෙස නිදහස් වුණා. මේ අතර පොසොන් පොහොය නිමිති කරගනිමින් දිවයින පුරා ආහාර පාන ඇතුළු පොසොන් දන්සල් රැසක් විවිධ පාර්ශ්වයන් සංවිධානය කර තිබුණා. පොසොන් පොහේ නිමිති කරගනිමින් අලියතුන් වෙනුවෙන් පළතුරු ඇතුරු ආහාර ලබා දීමේ වැඩසටහනක් පින්නවල අලි අනාථාගාරයේදී පැවැත්වුණා. ගාල්ල ප්‍රදේශයේ නිමි ඇඳුම් දන්සලක්ද මෙලෙස පැවැත්වුණා. එහිදී රුපියල් මිලියන 20කට අධික වටිනාකමකින් යුත් නිමි ඇඳුම් ජනතාව වෙත බෙදා දීමට කටයුතු කළ බවයි සංවිධායකයන් පැවසුවේ. මෙරටට පැමිණ සිටින විදෙස් සංචාරකින්ගේ සහභාගිත්වයෙන් බත් දන්සලක් සීගිරියේදී පැවැත්වුණා. එහිදී විදේශීය සංචාරකින් එම දන්සල වෙනුවෙන් සිය ශ්‍රමදායකත්වය ලබා දුන්නේ මෙලෙසින්. එමෙන්ම වැලිවැහැර තරුණ කැල 18 වන වරට සංවිධානය කරනු ලැබූ බත් දන්සල කුලියාපිටිය ප්‍රදේශයේදී පැවැත්වුණා. මෙලෙස දිවෙන පුරා පැවැත්වෙන දන්සල්වල සෞඛ්‍ය ආරක්ෂිත භාවය නිරීක්ෂණය කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පියවර ගනු ලැබූ අතර තඹුත්තේගම ප්‍රදේශයේ පැවති දන්සල් දෙකක් අත්විඳීමට තඹුත්තේගම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පියවරගෙන තිබුණා. මේ වන විට දන්සල් 21ක් පරීක්ෂා කරා. ඒ අතරින් සෞඛ්‍ය ක්‍රමානුකූල නොවන දන්සල් දෙකක් ඉවත් කිරීමට කටයුතු කරා. ඒකට හේතුව පෞද්ගලික ස්වස්ථාව යහපත් ආකාරයෙන් පවත්වා නොගැනීම, දන්සල් පවස්වන ස්ථානයේ අවට තිබෙන පාරිසරික ගැටලු සම්බන්ධයෙන් තිබුණු දන්සල්, එම නිසා ඒවා ඉවත් කිරීමට කටයුතු කරා. මේ අතර පොසොන් පොහොය නිමිති කරගනිමින් දිවයිනේ ප්‍රදේශ රැසක පොසොන් කලාප සංවිධානය කර තිබෙනවා. එමෙන්ම පොසොන් තොරණද නිර්මාණය වී තිබුණේ මෙලෙසින්. ඔස්ට්‍රේලියාවේ කෙන්වික් බෞද්ධ විහාරයේ අලංකාර පොසොන් තොරණක් ඉදිකර තිබුණේ පර්ත් නුවර විසින ශ්‍රී ලාංකික පුරවැසියන් විසින්. පොසොන් පොහේ නිමිති කරගනිමින් දිවයින පුරා ප්‍රදේශ රැසක පෙරහැර පින්නපාත චාරිකා පොසොන් බැතිකේ ඇතුළු ආගමික වැඩසටහන් රැසක් මෙලෙස සංවිධානය කර තිබුණා. ඓතිහාසික යටකල රජමහා විහාරයේ ප්‍රමුඛව ගාල හබරාදුව සහ අක්මීමන කලාප ආශ්‍රිතව පැවැත්වෙන මනුදම් සදහම් පොසොන් කලාපය අද අමාත්‍ය මනුෂ නානායක්කර මහතා අතින් විවෘත කෙරුණා.